ගැනීම සැලසුමක් ලැබුව ඒවා වියදම් කිරීම ඒ වගේම හොරා කෑම ඒ අනුව තමයි අද මේ රට මේ බංකොලොත් භාවයට පත් වෙලා තියෙන්නේ. අද මේ වෙනකොට ඔවුන්ට වෙන විකල්ප නැහැ. නැවතත් ණය ගැනීම අර වෙන විකල්පයක් නැහැ. ඒ නිසා ඔවුන් IMF එක මගින් මේ ණය ගන්න උත්සාහ කරන මොහොතේ මේ අවස්ථාවේදී ඔවුන් දේශීය ණය ප්‍රතිහෝගත කිරීමේ උත්සාහයක යෙදෙනවා. එයින් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ අපි විදේශීය වශයෙන් තියෙන ණය යම් ප්‍රමාණයක් කපා ගැනීම. ඒ අරමුණ ඇතුළු තමයි වැඩ කරන්නේ. ඒතකොට දේශීය ණය ප්‍රතිහෝගත කිරීමේදී අපි තමයි බිල්ලට ලක් වෙන ප්‍රධානම බිල්ල බවට පත් වෙලා තියෙන්නේ. EPF සහ ETF වරමුදලේ විශාල මුදල් ප්‍රමාණයක් මේවට සේවක භාරකාර අරමුදලේ තියෙනවා. ඒ සේවක භාරකාර අරමුදලේ විශාල ධනස්කන්ධය මේ වෙලාවේ මංකොල්ල කන්න තමයි මේ ආණ්ඩුව සූදානම් වෙන්නේ. මේ ආණ්ඩුවට කිසිම සුජාතභාවයක් තියෙන ආණ්ඩුවක් නෙමෙයි, මේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් නෙමෙයි, ජනමතයක් තියෙන ආණ්ඩුවක් නෙමෙයි. ඔවුන්ට කිසිම අයිතියක් නැහැ මේ ජනතාවට මේ ආකාරයට මේ ආර්ථික වැවසෙන් බලපෑම් කරන්න. අද මිනිස්සුගේ ජීවන තත්ත්වය බිඳුවටම වැටලා තියෙන මොහොතක අද ජීවත් වෙන්න කිසිම අවස්ථාවක් මිනිස්සුන්ට නැහැ. මිනිසුන්ට තියෙන වැඩ කරන පන්තියේ තියෙන එකම අවස්ථාව තමයි සේවක භාරකාර අරමුදල. මේ විදිහට මේ සේවක භාරකාර අරමුදල හොරා කෑමට ලක්වුණොත් ඉදිරියේදී මම හිතන්නේ මේ රටේ වැඩ කරන පන්තිය ඉතාමත්ම අසරණභාවයට පත් වෙනවා. ඒ නිසා තමයි අපි මේ අද මේ සටන ආරම්භ කරලා තියෙන්නේ. මේ සටනෙන් අපි අද බලාපොරොත්තු වෙන්නේ සමස්ත සේවකයන්ව දැනුවත් කරලා මේ පණිවිඩය මුළු රට පුරාම ව්‍යාප්ත කරලා රාජ්‍ය අර්ධ රාජ්‍ය ඒ වගේ පෞද්ගලික අංශයේ සේවය කරන සේවකයාගේ තමන්ට හිමි ඒ EPF වරමුදල රැකගැනීම සඳහා සියලු දෙනා පෙළගැසීම තමයි ඒ අරමුණ. ඒ අනුව තමයි අද මේ ආරම්භක පියවර දැපුවේ. ඒ සඳහා ඉදිරියේදී අපි මේ සටන තවදුරටත් ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන බොහෝ සිතා.